සමනි සමය එකලස්සනි සතිය සෙනසුරාදා මෙනෙහි කිරීම. ගාදර පින්වන්තනි ස්වාමීන් වහන්සේ පැහැදිලිව කියන දෙයක් ඔබට ස්වාමීවරු දෙදෙනෙකුට සේවය කරන්නට බැරි බව. මන්ද වූ එක්කෙනෙකුට වෛද බැඳ අනිත් අයට ප්‍රේම කරන්නේ නැතුවත් එක්කෙනෙකුට ලැදිවි අනිත් අය හෙලා දකින්නේ දෙවියන් වහන්සේ සහ වස්තුර සේවය කරන්න පුළුවන් කියලා. ඒක නිසා දෙවියන් වහන්සේ තැන කාටවත් දෙන්න බෑ කිසිම කෙනෙක්. අද ඔබ වංශාවලිය පළවෙනි දෙක වංශාවලිය 23 අද පළවෙනි කියවීම කියවද්දී ඔබට අයිති 24 අපි අයිති කරගන්නේ මගේ ප්‍රමාණතේදී 17:25 ජෙහොයාදා මියගිය පසු ජුදායි ආධිපතින් අධිපති වූ අවුත් රජුට ආචාර කළා. එවිට රජ වුන්ට සමන් දුන්නේ ඔහු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිධාන වහන්සේගේ මාලිගාව අතහැර දමා අශේරා කප්කනුවලටත් පිළිමවලටත් සේවය කළේ. දෙවියන් වහන්සේගේ තැන වෙනත අශේරා කියන්නේ බාලගේ බිරිඳ. මගේ ප්‍රමාණතේ තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිධාන වහන්සේගේ මාලිගාව අතහැර මෙතනට යන්නේ ඔවුන්ගේ මේ වරද නිසා යුදා දේශය ජෙරුසලමද පිට දේව උදහස පැනීමේ පුරාණ මේ වචන සුහාර දෙව උදහස කියද්දී මතන නමුත් ඒක ඔබගේ ජීවිතේ සාපයක් දෙවියන්ගේ තන වෙන තැනකට දෙනවා කියද්දී උන් සමිඳානන් වහන්සේ වෙත හරවන පිණිස උන්වහන්සේ දිවසිවර වුණ ඔවුන් අතරට එවුසේක ඒ දිවසිවරන්ට ඔවුන් දිවසිවරන් ඔවුන්ට අවවාද කළ නමුත් ඔහු ඇහුම් කම් නොදුන්නා. මගේ ප්‍රමාණතේ ඔබට ඔබගේ ජීවිතයේ ස්වාමීවරු දෙදෙනෙක් ඒ කියන්නේ උන්වහන්සේගේ වචනයට කී කරුවන් අත්දැකීම උන්වහන්සේගේ වචනයත් එක්ක ගනුදෙනු කරන්න අත්දැකීම. ඒකයි එයාලා මොකද කරන්නේ? එයාලා අහුම් කරන්නේ නැහැ. මොකද අහුම් කරන්නේ පාඩු වෙන නිසා. දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ජෙහොයාදා පූජකයාගේ පුත් ශෙකරියා පිට පැමිණියේය. ඔහු ඔවුන්ට කතා කොට දෙවියන් වහන්සේ මෙසේ වදාරසේක. නුඹලා සමිධානන්සේගේ ආඥා කඩ කරන්නේ මන්ද? නුඹලාට යහපතක් නොවන්නේ නුඹලා සමිධානන්සේගේ අත්හැරිය නිසා උන්වහන්සේත් නුඹලා අත්හරිනසේකයි කියවේ. රජුගේ ආඥා පිට ඔහුට ආඥාව පිට ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කොට සමිධාන වහන්සේගේ මාලිගාවේ මළුවේදී ඔහුට ගල් ගසා මැරුවෝය. මෙසේ යාදා තමාට පෙන්වූ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරී ඔහු මැරෙද්දී කතා කොට සමිධාන වහන්සේ මෙය බලා ප්‍රතිවිපාක දෙනසේක් වයි කියවයි. ඔහුගේ රාත්‍ර ප්‍රමන්තෙනි ඔහුගේ ජීවිතේ බෙන් වෙද්දි දෙබිඩි වෙද්දි සාතන්ට කියන තව වචනයක් තියෙන ඩියෝබොලොස් කියලා කියන්නේ දියබලස් කියලා කියන්නේ බෙදුම් බෙදන කෙනා වෙන් කරන කෙනා. ඔබ ජීවිතේ ඔබ මා තව කෙනකින් අහක් කරන කෙනා. ඒතර දෙවියන් වහන්සේගේ තන වෙන කෙනෙක්ද දැන් දැන්. මේක අතිශයින් භයානක කියන වහන්සේ අද පැහැදිලිවම කතා කරන කියන්නේ. ඔබගේ ඔබ වස්තුවට ස්වාමීන් වහන්සේ දෙන්නට සේව කරන්න බෑ. ඔබගේ ස්වාමින් වහන්සේ උන්වහන්සේ නම් ඔබගේ ආදර ප්‍රේමන්ත ඔබ පුතුම සංරක්ෂණයකට යනවා. උන්වහන්සේ ඔබ බලා ගන්න බව අත්දකින්නට යනවා. එක මා ගැඹුරු අත්දැකීමක්. ඒහි මම ඔබට කියන. ඒතර ඔබගේ ස්වාමීන් වහන්සේ නම් කුමක්කමද කුමක් බවද කියා ජීවිතය ගැනවත් කුමක් අන්තිමන ගැන කියා ශරීරය ගැනවත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරද අගනේ නොවේද? ඒතර ජීවිතයේ ඔබ නලංගු වෙන්නට ඕනේ මොනවා ගැනද? එකම එක දෙය ගැනයි. වචනේ මොකද්ද කියන්නේ? ඇඳුමට වඩා කෑමට වඩා ජීවිතය වටිනවා. ඇඳුමට වඩා ශරීරය වටිනවා. ඒතර ඇඳුම ගැනවත් කෑම ගැනවත් දඟලන්නේ පිටට වටින දෙයක් තියෙනවා. ඒක ඔබ ගාම තියෙනවා. ආසේ කුරුලන් දෙස බලන්න. උන් වපුරන්නේවත් කපන්නේවත් අටුවල රැස් කරන්නේවත් නැත. එසේ ඔබේ ස්වර්ගික පියන් වහන්සේ. කුරුලන්ගේ පියන් වහන්සේ නෙමෙයි. ඔබේ පියන් වහන්සේ. කුරුලන්ගේ නෑ මගේ ප්‍රමතනේ දරුකම. එසේ ඔබේ පියන් වහන්සේ. ස්වර්ගයේ පියන් වහන්සේ උන් පෝෂණය කරනසේක ඔබ උන්ට වඩා බොහෝ වටිනවා නෙවෙයිද? කරදර වීමෙන් තමගේ ආයු ප්‍රමාණය දික් කර ගන්න ඔබ අතරින් කවරකට පුළුවන් වේ? මේ ප්‍රමාණයෙන් ඔබ මේක තමයි යකාගේ ප්‍රධානම තැන. ඔබ පාපයකට වටලා ඔබ වටින්නේ නැහැ කියන තැනක ඔබ වටන්න නේද? ඔබතර වටින්නේ නැත්තම් රකින්නේ නැහැ. රකින්නේ නැත්තම් රැක ගන්න වෙන්නේ අපිට. රකින්නකොට බය වෙන්න දෙයක් නැහැ. හැබුණාසිය ඔබ මම වටින්නේ නැහැ කියන තැනකදී උනස් මම රකින්නේ නැහැ කියන අනාරක්ෂිත තැනක වැටෙද්දී මගේ ප්‍රමාණතේ මම ලෝකයේ තුල මාව රැක ගන්න තැනකට මම
ආවරණය කරගන්නවා. ඉතින් ඒකත් ඒකත් එක තමයි කරදරය කියන එක ඉන්නේ. නලංගුව කියන එක ඉන්නේ. නලංගුව තුළ මම දඟලන්න ගන්නවා. ඒකයි පක්ෂීන් නිදහස් වෙන්නේ. උන්වහන්සේ ඔවුන්ව බලා ගන්නවා. තවසර මොනවා හරි කන්න උන් අටුකොළ වල ගොඩ ගා ගන්නයි. නිදහස් තැනක කුරුලෙක් වගේ පියාඹනක් දැකීම. ඔබ ඇඳුම් ගැන කරදරවන්නේ කුමකටද? කෙතේ මානෙල් වැඩි නැති කල්පනා කරන්න. ඒවා එහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. ඒ සියලු රජ තේජසින් විරාජමාන වූ සලමන් නුවද මේ මල්වලින් එකක්සේ සැරසී නොසිටියේ යයි ඔබට කියමි. මගේ ප්‍රමාන්තෙනි, එතකොට ඒ තැනදී බලන්න අර අද කෙතේ තිබිලා හිට මැලවෙන තනකොළ උන්වහන්සේම සරසනවා. එච්චර නොවටින දෙයකට උන්වහන්සේගේ අවධානය බලන්න. එතකොට ඔබ කොච්චර වටින කෙනෙක්ද? එතකොට උන්වහන්සේ ඔබ බලනවා නම් ඔබ දඟලන්නේ නැහැ, කරදර වෙන්නේ නැහැ. මේ අනාරක්ෂිත තැනට යන්නේ සම්බන්ධකමින් ඔබ අහකුණයි පස්සේ. ඒ සම්බන්ධකම ඔබ ඉදිරියට ඇහෙනවා උන්වහන්සේ. ඔබට දැනෙනවා උන්වහන්සේ. ඒක ඒක ඒ ගැඹුරු අත්දැකීමත් එක්කයි මේ සම්බන්ධතාවට යන්නේ. ස්වාමීන් වහන්සේ ඔබව මාව අවදි කරන්න. ආසන්න වචනේ කතා කරලා කියනවා. ඇද හිල්ල හීන තැනක් තිබේ. අද තිබී හෙට උදනේ දැවි කෙතේ තනකොළ දෙවනසේ සේ සරණසන සේක්නම්. ඊට කොපමණ එන්නේ උන්වහන්සේ ඔබ නුසරණසන සේක්ද. එයින් කුමක් කමද, කුමක් බොමුද, කුමක් අඳිමුද කියමින් කරදර නොවන්න. කිසිම දෙයකට කරදර වෙන්න එපා. එනිසා ඇඳුමට වඩා ශරීරය වටිනවා, කෑමට වඩා ජීවිතය වටිනවා. මේ හැම දෙයකටම වඩා වටින දෙයක් තියෙනවා. ඒ දෙය ගැන කරදර වෙන්න ඕනේ. මොකක්ද? උනාසි කියනවා විජාතීන් හොයන්නෙත් මේවාම. විජාතීන් දරුකමක් නැතිකම නිසා, උනාසි අපිව රකින්නවා කියන ගැඹුරු අත්දැකීම නැති නිසා හිඟා කරන තැනකට වැටෙනවා. සබ ඔබ විශ්වාස කරද්දී ඔබ ඔබ උන්වහන්සේ මගේ තාත්තා උන්වහන්සේ මාව බලනවා කොහොම හරි එක වෙනවා කියද්දී ඔබ මහා පුදුම නිදහසකට යනවා. වචන කතා කරලා කියනවා ඒකයි මේ විජාතිකයන් මේවා තමයි හිතන්නේ. ඔබ උන්වහන්සේ කතා කරලා කියනවා එයින් කුමක් කමුද මේවා ඔබට ඕනේ බව ඔබේ ස්වර්ගික පියාණන් වහන්සේ දන්නාසේක. ජේසු කතා කරන්නේ ඔබේ පිතාත්තා ඒ මගේ තාත්තා තමයි ඔබගේ තාත්තා. ඒතර ඒක ඒක ඒත ඒක පියනනසේ දන්න ඔබගේ හැම අවශ්‍යතාවයක් ඒක නල ඒගෙන කරතර වෙන අවශ්‍ය නැහැ. ඒත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද ධර්මිෂ්ඨකමද සයන් ඔබට මට කරදර වෙන්න තියෙන එකම දේ ධර්මිෂ්ඨකම. ස්වාමීන් වහන්සේට සම්බන්ධ වෙච්ච තැන ඒ සම්බන්ධකමට යන්න ඒ සම්බන්ධකම තුල ඉන්න ඔබට පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒ පරිශ්‍රමය ඔබ දරද්දි ඒ සම්බන්ධකම තුල ස්වාමීන් වහන්සේ මහා පුදුම ගැඹුරකට ඔබව අරගෙන යනවා. එනිසා ඒක අපි ඉගෙන ගමු ස්වාමීන් වහන්සේ. කරදර නොවන නිදහස් වෙච්ච වටින දේ රකින්න නිසා රකින්නකට බය වෙන උන නිසා නැති නිසා උන්වහන්සේ කොහෙන් හරි ඔබව බලා ගන්නවා කියන එක අයිති කරගෙන මේ ගැඹුරු ගමනට යන්න ස්වාමීන් වහන්සේ අද වචනේ හරහා ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්බිලයි.